right time නම් clash of win month එක updates වලට වාසිදායක month එකක් කියන අදහස මට එකපාරම ආවා. ඉතින් මම මගේ main accounts දෙකක් එකවර up වෙන්න දාලා තියෙන. ඉතින් ඔයාලට පේනවා ඇති එක account එක කෙලිම builders ලා 7 දෙනෙක් වැඩ කරනවා මගේ building upgrades වල. එක account එක අනිවාර්යම builders ලා 6 දෙනා ඉන්නේ. ඉතින් ඒකේ 6th builder නැති හේතු වෙන්නේ. ඉතින් කොහමරි මේ මාසය ඉතින් විශේෂයෙන් දැන් මේ අන්තිම සතිය යන්නේ. ඉතින් මේ අන්තිම සතිය උපරිමෙන් මම ප්‍රයෝජනට අරගන්නයි උත්සාහ කරන්නේ කෙලින්ම මගේ අලුත්ම බිල්ඩින් අප්ග්‍රේඩ්ස් ටිකට. ඉතින් ඒක කොයිතා දුරකට කාර්යක්ෂමයිද කොයිතා දුරකට සාර්ථකයිද කියන එකයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඉතින් කොහමද ඔයාලට පේනවා ඇති ටවුන් ඔෆ් 14 එකේ දැනටමත් මම මගේ ක්ලෑන් කාසලේ සම්පූර්ණයෙන් ෆිනිෂ් කරගෙන තියෙන්නේ. ලැබොරටරි එක සම්පූර්ණයෙන්ම ෆිනිෂ්. ඒ වගේම දින ගණන ඔයාලා බැලුවොත් කෙලින්ම battle build හට එකක් තව දවස් 3යි. පැය 12කින් out වෙනවා. ඒ වගේම gold storages දෙකක් තියෙනවා දවස් 5යි. ඉතාමත් වාසිදායක දෙයක්. pet house එකට තව දවස් 6යි. ඊට අමතරව gold storages සහ elixir storage එක. ඒතකොට gold storages බර ප්‍රමාණයක් දැනටමත් එතකොට up වෙනවා ඉතාමත් වේගයෙන්. ඉතින් කොහමද මේ සෑම සිළු දෙයක්ම කරන්න මම use කරගත්තේ. මම මුලින්ම කල්පනා කරේ මෙන්න මේ boost එක දිහා බලලයි. ඉතින් කොහමරි 10% boost එකක් ලැබෙනවා කියලම research boost එකක් අපේ laboratory එකේ ඊට අමතරව අපේ build boost එකක් ලැබෙනවා අපේ building upgrades වලට 10% පොඩි ප්‍රමාණයයි. හැබැයි ඒ පොඩි වෙනසෙන් උනත් ඉතින් දිනයක් හෝ දෙකක් අඩු වෙනවා නම් ඉතින් අනිවාර්යම වාසිය අපේ base එකට ලේසියෙන් ඒක use කරගන්න. ඊටත් අමතරව කෙලින්ම අපි සවෙලික්ස් එකතු කරනවා. ඉතින් ඒ සවෙලික්ස් එකතු කරන ගමන් අපිට අනිවාර්යම මේ රිවෝඩ්ස් ට්‍රැක් එකම තියෙනවා එකතු කරගන්න. ඉතින් book of everything එකක් තියෙනවා අගදි. ඉතාමත් වැදගත් දෙයක් book of everything එකෙන් ඔයාලට හීරෝ කෙනෙක් බිල්ඩින් එකක් ඕනම දෙයක් අනිවාර්යෙන් ඩිෆෙන්ස් එකක් ඕනම දෙයක් ඔයාලට අප් කරන්න පුළුවන්. මොකද ඒක book of everything හේතු වෙන්නේ. ඊටත් අමතරව කෙලින්ම මගේ මේ accounts වලට මම queen skin එක හෝ අපේ ස්පෙෂල් මේ ඩෙකරේෂන්ස් ලබා ගන්න ගියේ නැහැ. මම කෙලින්ම ගියේ බිල්ඩ් අප් පෝෂන්ස් වලටයි බහුලව. ඊට අමතරව කෙලින්ම හිතනොත් බුක් ඔෆ් හීරෝ එකට යනවා. එහෙම නැතිනම් බිල්ඩ් අප් පෝෂන්ස් වලින්ම තමයි කතන්දර ගෙන යන්න ඉන්නේ. එහෙම නැත්නම් බුක් ඔෆ් බිල්ඩින් එකක් ගැනීම තමයි මගේ ප්‍රධාන අරමුණ. ඉතින් කොහමරි ඒ ටික එතන එහෙම සම්පූර්ණ වෙන ටිකට අපේ ක්ලෑන් ගේම්ස් ටිකත් අනිත් පැත්තෙන් ඕපන් වෙලායි තියෙන්නේ. ඉතින් ක්ලෑන් ගේම්ස් ටික ඉවර වෙන්න තව දින 5යි. පැය 19ක් යනවා. ඒ අතරතුරදී බුක් ඔෆ් බිල්ඩින් එකක් සමග අපිට Rune of Gold එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ දෙකත් ඉතාමත් වැදගත් අපේ building upgrades වලට. ඒ වගේම ඉතින් ඔයාලා දන්නවා අපේ book of building එකෙන් එක සැනින් අපිට up කරගන්න පුළුවන් ඕනෑම building එකක්. ඉතින් penthouse නම් දැනට හැදමින් පවතින්නේ. ඉතින් මගේ barracks එක මෙන්න මේ සාමාන්‍ය barracks එක අනිවාර්යම book of building එකෙන් ලේසියම දාන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පේනවා මම හැම skip එකකුත් purchase කරලා තියාගෙන ඉන්නේ. ඉතින් ඒ හැමසොලුන් මම වැඩක් ගන්නවා. ඉතින් හැමර ෆයිටින් එකක් තියෙනවා. ට්‍රූප් එකක් අප් වෙන්න දාන්න පුළුවන්. ඊට අමතරව හැමර බිල්ඩින් එකක් තියෙනවා. ඒ වගේම හැමර ඔෆ් හීරෝස් එකක් තියෙනවා මගේ ගාප්ප. ඊටත් අමතරව කෙලින්ම අලුත් ටවුන් හෝ ලෙවල් එකකට එනකොට ඔයාලට පේනවා මෙන්න මේ බූස්ට් එක. මේක වටේ කරගෙන කොළපාට ආලෝකයක් වගේ දෙයක්. ඉතින් ඒ බූස්ට් එකෙන් අනිවාර්යයෙන්ම අපේ රිසෝර්සස් බූස්ට් වෙනවා. විශේෂයෙන්ම අපේ හීරෝස්ලා බූස්ට් වෙලා තියෙන ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන. ඉතින් කොහමද ටවුන් 13 වල සිට මම එනකොට අනිවාර්යම මගේ ක්වීන් අපේ ග්‍රෑන්ඩ් වෝර්ඩන් සහ රොයල් චැම්මන මම මැක්ස් ලෙවල් එකේ ගෙනාවේ. කිං ලෙවල්ස් දෙකක් තුනක් විතර පහලින් හිටියේ. ඉතින් එයා වප් කරගන්න ඕනේ අනිවාර්යම. හැබැයි කොහමද ඉතින් ඔයාලට පේනවා කෙලින්ම ලෙවල් 80 මැක්සිමම් ලෙවල් එකට ක්වීන් ගිහිල්ලා තියෙන ටවුන් 14 වලට. ඉතින් ඒ දින ගණන ඉවර වෙන ටිකට දින 3යි 5යි. ඉතින් ඒ ටිකට මට අනිවාර්යෙන් ඇටැක්ස් කරන්න පුළුවන්. ඊට තමතර මේ සීසන් එක විශේෂ වෙන්නේ තව දුරටත් අපේ හැලෝවීන් ට්‍රූප්ස් ටික ක්ලෑෂ්-ඔ-වීන් ට්‍රූප්ස් ටික හේතුවෙන්. ඉතින් එයාලා ඉතාමත් වේගෙන් ට්‍රේන් වෙනවා. ට්‍රේනින් පෝෂන් එකක් දැම්ම ගමන් කෙලින්ම අපිට විනාඩි 6ක වගේ කාලයක් ඇතුළත ලොකු විශාල ක්ලෑෂ්-ඔ-වීන් ට්‍රූප් එකක් ට්‍රේන් කරගන්න පුළුවන්. ඉතින් එයාලව අපි යූස් කරලා සව එලික්ස දඩේ මේ යෙදෙන අතරතුරදී අනිවාර්යෙන් අපේ සාමාන්‍ය ලූට්ස් ටිකත් ෆිල් අප් වෙනවා. ඉතින් කොහමද මේ සාමාන්‍ය ලූට්ස් ටිකත් එතකොට ෆිල් වෙවි තියෙන එකේ ඒකත් අපිට යූස් කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම අපේ අප්ග්‍රේඩ්ස් වලට අනිවාර්යම. ඉතින් ඒ මේ කරුණු සෑම සියලු දෙයක්ම එකතු කරගෙන තමයි අනිවාර්යම මම අදහස් කරේ. ටෙස්ට් කරලා බලන්න මේ තියරි එක මට කල්පනා වෙච්ච දේ. හැබැයි පේන විදියට අනිවාර්යම ඒක අතිසාරතකයි. ඒ වගේම ඉතින් සතියක විතර වේලාසන සතියක් විතර වේලාසනේ මගේ බිල්ඩින්ග්ස් ටික සාමාන්‍ය රේට් එක යනකොට වඩා වේගෙන් මට ඉවර කරගන්න පුළුවන් මේ යන ක්‍රමයට අනුව. ඊට අමතරව කෙලින්ම දැන් අපි කතා කරමු
අපේ මෙන්න මේ සගයා ගැන. ඉතින් work for hire ඉතින් මම ජේම්ස් වලට තමයි වැඩ කරන්නේ. ඉතින් මෙයාව වැඩට දාන එක සුදුසුද නැද්ද කියන එකත් මම කල්පනා කරලා බැලුවා. ඉතින් එහෙම කල්පනා කරලා බලද්දී අනිවාර්යෙන්ම මට මතක් වෙච්ච දෙයක් තමයි දැන් අපි අලුත් town hall level එකකට එන්නකොට අනිවාර්යෙන්ම අපිට පොඩි traps කීපයක් වගේ දේවල් මෙන්න මේ traps වගේ දේවල් හදන්න එයාලා දෙනවා අලුතෙන්. ඉතින් ඒ ටිකත් අපි අනිවාර්යම අප් කරන්න ඕනේ අපේ attack skill සාර්ථක කරගන්න, විශේෂයෙන් defensive පැත්ත සාර්ථක කරගන්න. ඉතින් මම කල්පනා කරේ කෙලින්ම ඒ වගේ පොඩි upgrades වලට කෙලින්ම අපේ මෙන්න මේ අලුත්ම goblin builder යොමු කරන්නයි. ඉතින් මොකද කියනවා නම් goblin builder පොඩි upgrades වලට ගන්න ඉතාමත් සුළු gems ප්‍රමාණයක්. ඉතින් මේ upgrade එකට මට මතක විදිහට එයා ගත්ත කෙලින්ම gems 15ක් හෝ 18ක් වගේ ප්‍රමාණයක්. ඉතින් gems 20කට අඩු ප්‍රමාණයක් නම් මට කිසි ගැටලුවක් නැහැ. ඔයාලට පේනවා මේ account එකේ gems 2145 තියෙනවා. ඊට අමතරව මගේ town 12 වල දාපු අනිත් account එකේ ගලින්ම gems බර ප්‍රමාණයක් තියෙනවා. ඒක කොහොමද කියලා මම අහන්න බෑ. ඉතින් කොමාරි ඔක්කොම free achievements වලින් ලැබුණ gems තමයි. ඉතින් කොමාරි මේ goblin builderවත් මේ විදිහට use කරගෙන ඒ පොඩි upgrades ටික ඒ පැත්තෙන් වෙනකොට main upgrades ටික කරනවා මගේ main builders ලා ටික. එතකොට ඉතාමත් වේගෙන් මට මගේ target එකට එන්න පුළුවන්. ඉතින් මම හිතපු ඒ අනුමාන කරපු දෙය මං හිතන්නේ හරියටම හරි කියන එකයි. ඉතින් ඔයාලගේ අදහසුත් අනිවාර්යෙන් ඔයාලට comments වලින් දෙන්න පුළුවන්. ඊටත් අමතරව කෙලින්ම hero කෙනෙක් දැන් ඔයාලට තව ගැටලුවක් මතුවේ නැති hero කෙනෙක් සාමාන්‍යයෙන් මැක්ස් ලෙවල් එකට ලෙවල්ස් 5ක් විතර පාලින් ඉන්නවනේ. ඉතින් එයාවත් දාගෙනම යනවද කියන ගැටලුව ඔයාලට මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක හැමතිස්සෙම මට මතුවෙනවා. ඉතින් මගේ නම් අනිවාර්යම අවවාදය නම් යන්න කියලා තමයි. මොකද කියනවා නම් හීරෝ අප්ග්‍රේඩ් එකට විතරයි අපිට ලූට් අවශ්‍ය කරන්නේ. එකක් ඩාක එලික්සර්. හැබැයි කොමාරි අපි හීරෝ ඒ එක හීරෝ කෙනෙක් අප්ග්‍රේඩ් එකට අපි හෝල් කරලා තියාගෙන ඉන්නවා සම්පූර්ණ බේස් එකම. ලූට්ස් ෆිල් වෙනවා. ඒ වගේම අපේ ඩේලි රිසෝස් එක මෙතනින් ෆිල් වෙනවා අනිවාර්යම අපේ ඇටැක් කරද්දී. ඉතින් ඒ ටික ෆිල් අප් වෙද්දී අපි බිල්ඩර්ස්ලා 6 දෙනා ලැබොරටරි එක සෑම සියලු දෙයක්ම එහෙම නිකාන්ම තියාගෙන ඉන්න එක අනිවාර්යම අවාසිදායක දෙයක්. මොකද කියනවා නම් Clash of Clans game එකේ ලබන අවුරුද්දේ download 16 උත් එන්න નિયમિતයි. ඒක හින්දා ෂණිකෙන් ඔයාලගේ accounts up කරගන්න එක තමයි ඔයාලට සුදුසු. ඉතින් ෂණිකෙන් කියද්දි වේගෙන් යන්න ඕනේ නැ. අනිවාර්යම අවශ්‍ය කරන වෙලාවට අවශ්‍ය කරන දේ ඔයාලා කරා නම් හරියටම හරි. ඉතින් ඒක ඔයාලට අනිවාර්යම කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලා කැමති නම් මේ සීසන් එකේ අප් වෙන්න දාන්න. ඉතින් මම හිතුවේ මේ සීසන් එක වාසි කියලා. එම නැත්තම් මම ලබන මාසේ එම නැත්තම් ඊළඟ මාසේ වගේ තමයි දාන්න ඉතින් මේ කවුන්ට්ස් එක. හැබැයි කොහොමද මට හිතුණා එක පාරම දින කීපයකට ඒදදී මේ සීසන් එක අනිවාර්යම අප්ග්‍රේඩ් වල වාසි නේද කියලා. ඉතින් හිතපු විදියටම මගේ තියරිය මම කැලින්ම මෙතනදී ප්‍රැක්ටිකල් කරලා බැලුවා. ඉතින් දින කීපයක් පව් වෙද්දි ඉතින් මට හිතුණා අනිවාර්යෙන් මම ගත්ත තීරණය වාසිදායක තීරණයක් කියලා. ඉතින් කොහමද වැඩි විස්තර කමෙන්ට්ස් වලින් ඔයාලට කියන්න පුළුවන්. ඔයාලගේ අදහස් ඔයාලා අප් කරනවද මේ දවස්වල? එහෙම නැත්නම් ඔයාලා හෝල්ඩ් එකේ ඉඳගෙන රැකගෙන ඉන්නවද ඔයාලගේ බේස් එක තවදුරටත් ඉදිරියේදී වාසියක් ගන්න? ඉතින් සෑම සියලු දෙයක්ම ඔයාලට කමෙන්ට්ස් වලින් කියන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට්ස් වලින් අහන්න. මම හෝ සෙස්වාමදීගේ අනිවාර්යෙන් ඒවලට පිළිතුරක් ලබා දෙයි. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.